දෙවර ලෝක කුසලානේ සිදුවෙච්ච විශේෂ සිදුවීම් රසක් එක්ක අද කෙලිපි මේ කෙලිපිත් විදු. විදුවේස්ල හැමෝටම ඔස්ට්‍රේලිය ශ්‍රී ලංකා තරගේ පෙරදැක්ම වීඩියෝ එක එනකල් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්න බව විදුව දන්නවා. ඒක අනිවාර්යයෙන්ම අද රෑට ඔයාලට බලාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ දක්වා අපි අප්ලෝඩ් කරපු වීඩියෝස් වල විදුවට අතපසු වෙච්ච තැන් වගේම සමහර හැමෝටම තේරෙන්න ඕනේ කියලා විදුව යොදපු සමහර වචන එහෙම යෙදීම සුදුසු නෑ කියලා පෙන්වා දීපු කිහිප දෙනෙක් හිටියේ. ඉතින් මේ හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම ක්‍රිකට් ගැන බොහෝ දෙනෙක් නොදන්න කරුණු කාරණා ඉදිරියේදී මේ වීඩියෝ සීරීස් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විදුව දන්න බොහොම පොඩි ප්‍රමාණයට වඩා ගොඩක් දේවල් දන්න ප්‍රායෝගිකව මේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් තියෙන කිහිප දෙනෙක්ම ඉදිරියේදී මේ වීඩියෝ සීරීස් එකත් එක්ක එකතු වෙනවා. ඉතින් ඒ නිසා විදුව එක එකතු වෙලා ඉන්න කියලා තමයි ඔයාලට කියන්න තියෙන්නේ. ඒ වගේම මේ විද්‍යාත්මක දේවල්, එතකොට සමාජීය ප්‍රශ්න මේ සම්බන්ධයෙන් විදුවගේ වීඩියෝ නැවතිලාද කියලා අහන අයට කියන්න තියෙන්නේ චුට්ටක් ඉවසීමෙන් කාලය දෙන්න. මොකද මේ දවස්වල ලෝක කුසලාන තරගාවලිය නිසා ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. ආන්දෝලනාත්මක ඒ වගේම රසවත් වීඩියෝ කීපයක් ඒ ක්ෂේත්‍රවලනුත් මේ දවස්වල සැලසුම් වෙමින් තියෙනවා. ඒවා අනිවාර්යෙන් ඉදිරියේදී ඔයාලට බලාගන්න හැකියාවක් තියෙනවා. හරි, එහෙමනම් හැමෝටම කියන්න තියෙන්නේ විදුව සබ්ස්ක්‍රයිබ් කරලා විදුව එක එකතු වෙලා ඉන්න කියලා. අපි බලමු මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් සිද්ධ වෙච්ච වැදගත් සිදුවීම් මොනවද කියලා. පසුගියදා පැවැත්වෙච්ච ඉන්දු ඔස්ට්‍රේලියා තරගයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණේ විදහා දක්වන සිදුවීමක් අපිට දැකගන්න හැකියාවක් ලැබුණා. ඒ තමයි තමන්ගේ ප්‍රතිවාදියා වෙනුවෙන් විරාට් කෝලි පෙනී සිටීම. විරාට් කෝලි පන්දුවට පහර දෙන අවස්ථාවේදී ඔස්ට්‍රේලියා ස්ටිවන් ස්මිත් හතරේ සීමාව අසල පන්දු රකින්න ගියා. එතනදී ඉන්දිය ප්‍රේක්ෂකයන්ගෙන් ස්මිත්ට එල්ල වුණේ ලොකු හූහඬක්. නමුත් මේ පන්දුවාරයේ අවසානයේදී පිටිය මැදට ගිහිල්ලා මේ ඉන්දිය ප්‍රේක්ෂකාගාරයේ දිහාට ගිය විරාට් කෝලි තමන්ගේ අතින් සංඥා කළා මොනවද ඔය කරන්නේ, හූ කියන්න එපා අප්පුඩි ගහන්න කියලා. ඉතින් මෙතනදී විරාට් කෝලිට ලොකු ප්‍රසාදයක් හිමි වුණා. ඒ වගේම අපි දැක්කා ස්මිත්ින් පසුව විරාට් කෝලි ළඟට ඇවිල්ලා පිටට තට්ටු කරලා තමන්ගේ සුහදතාවය පළ කරන ආකාරය. මේ සිදුවීම ගැන විරාට් කෝලි තරගෙන් පස්සේ අදහස් දක්වමින් කියලා තිබුණේ කිසිම ක්‍රීඩකයෙකුට එහෙම විය යුතු නැහැ. ඔහුගේ සමහර විට අතීතයේදී වැරදි තිබුණා වෙන්න පුළුවන්. ඒ වගේම අතීතයේදී අපි අතරේ ක්‍රීඩාංගණයේ මැදදී ප්‍රශ්න තිබුණා වෙන්න පුළුවන්. නමුත් ක්‍රීඩකයෙකුගේ මානසිකත්වයේ මේ විදිහට වට්ටණයක සුදුසු නැහැ. මොකද එවිට ඔහු තරගෙන් ඉවතට යනවා. එතකොට හොඳ තරගයක් දැක ගන්න ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ දේවල් නොකළ යුතුයි කියන කාරණය. ඒ වගේම ඉන්දියා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ස්මිත්ගෙන් සමාව ඉල්ලන්නත් විරාට් කෝලි අමතක කළේ නැහැ. ඒ වගේම මේ සම්බන්ධයෙන් ට්විටර් මාධ්‍යාලය හරහා බොහෝ දෙනෙක් කෝලිට ප්‍රශංසා එකතු කරලා තිබුණා. මේ වගේ අපූර්ව වැඩ කළත් විරාට් කෝලි කියන්නේ කුකුල් කේන්තිකාරයෙක්. දකුණු අප්‍රිකාවේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක කගිසෝ රබඩාට කෝලි ගැන තියෙන එතරම් ප්‍රසාදයක් නෙවෙයි. ඔහු පහුගිය දවස්සක මාධ්‍යයට කෝලි ගැන මෙන්න මෙහෙම කියලා තිබුණා. ඔහු ඇත්තෙන්ම විශිෂ්ට ක්‍රීඩකයෙක්. නමුත් මට නම් තේරෙන්නේ නැහැ ඔහුගේ පිළිවෙල. ඔහු වෙලාවකට අපේ පන්දුවකට හතරක් ගහනවා. ඊට පස්සේ තනියෙන් මොන මොනවාද මුමුණනවා. අපි ඒකට ප්‍රතිචාරයක් දැක්වුත් ඔන්න එයා කේන්ති ගන්නවා. ඊට පස්සේ අපිත් එක්ක රණ්ඩුවට එනවා. මරණ තේරෙන්නේ නැහැ මොන විදිහේ මිනිස්සෙක්ද කියලා. ඔන්න ඔය විදිහට තමයි රබඩා කෝලි ගැන කියලා තිබුණේ. සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩාවේදී යොදා ගන්න බේල්ස් ලොකු හුලඟක් ආවත් ඇදගෙන වැටෙනවා. හැබැයි මෙවර ලෝක කුසලාන තරගාවලියේදී යොදාගෙන තියෙන බේල්ස් විකට් එකේ අලවලද කියලා සැක හිතෙනවා. අපිට විතරක් නෙවෙයි ඉන්දියාවේ මහේන්ද්‍ර සිං ධෝනිටත් මේ සැකේ ඇති වුණා. ඒ ඔස්ට්‍රේලියාවත් සමග තරගයේදී වෝනර්ගේ කඩුල්ලේ පන්දුව වැදිලා බේල්ස් වැටුනේ නැති නිසා අවසානයේදී ධෝනි බේල් එකක් උස්සලා බැලුවා මේවා හෙලවෙනවද කියලා. ඉතින් මෙවර තරගාවලියට යොදාගෙන තියෙන සිංග බේල්ස්, එහෙමත් නැත්නම් කඩුල්ලෙන් ඉවත් වෙනකොට ඩිස්ලොකේට් වෙනකොට ලයිට් එකක් පත්තු වෙන බේල්ස් තමයි මෙවර යොදාගෙන තියෙන්නේ. දැන් තරඟ 13ක් අවසන් වෙනකොට අවස්ථා 5ක් සටහන් වුණා. පන්දුව කඩුල්ලේ වැදිලත් බේල් එක බිම ඇදගෙන වැටුනේ නැති අවස්ථා. ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්නත් නව ශ්‍රීලන්ත තරගයේදී මේ වගේ අවස්ථාවකට මුහුණ දුන්නා. ඉතින් මේක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලායි විරාට් කෝලි කියන්නේ. විශේෂයෙන්ම හොඳ පන්දුවක් යවලත් සාමාන්‍ය පැයට කිලෝමීටර් 100කට වඩා වැඩි වේගින් යන පන්දුවක් වැදිලත් කඩුල්ලක් වැටෙන්නේ නැත්නම් ඒක ඉතාමත්ම අවාසනාවන්ත තත්වයක් කියලායි විරාට් කෝලි සඳහන් කරලා තිබුණේ. ඒ වගේම ඒරන් ෆින්ච් ඔස්ට්‍රේලියානු නායකයා සඳහන් කරලා තිබුණා මේක සෙමි ෆයිනල් එකකදී හරි ෆයිනල් එකේදී හරි වුණොත් කට්ටියට මේකේ බරපතලකම තේරෙයි කියලා. මේ සම්බන්ධයෙන් ට්විටර් මාධ්‍යාලය ඔස්සේ හිටපු ක්‍රීඩකයන් ඒ වගේම විස්තර විචාරකයන් විවිධාකාරයේ අදහස් ප්‍රකාශ කරලා තිබුණා. බොහෝ දෙනෙක් සටහන් කරලා තිබුණේ මේක හරිම විහිළු සහගත කාරණයක් කියලා. ඒ අතරේ හිටපු එංගලන්ත නායකයන් වන නසාර් හුසෙන් සහ මයිකල් වෝන් කියන දෙදෙනත් ඉදිරියෙන්ම හිටියා. ක්‍රිකට් නීතිපොතේ 29.12 වගන්තියට අනුව පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදුනත් බේල්ස් දෙකෙන් එකක් හෝ
ඉවත් නොවෙනවා නම් පිතිකරවා දැවියන ක්‍රීඩකයෙක් කියලා සැලකෙන්නේ නෑ. එතින් මේ සිංග බේල්ස් ලෝකයට හඳුන්වා දුන්නේ 2012 වසරේදී. එදා ඉඳලා ප්‍රධාන පෙළේ තරගාවලි රසක ලෝක කුසලන් තරගාවලියේ වගේම IPL තරගාවලියේදී සිංග බේල්ස් යොදාගත්තා. හැබැයි මේ දක්වා නම් ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. මේක නිෂ්පාදකයන් කියන්නේ මේක සාමාන්‍ය බේල් එකට වඩා ටිකක් බරින් වැඩි. නමුත් අධික සුළං සහිත තත්ත්වවලදී යොදා ගන්න බරින් වැඩි බේල් එකට වඩා මේකේ බරින් අඩුයි. ඒ නිසා මේ වගේ ගැටලුවක් ඇති වෙන්න හැකියාවක් නැහැ කියලා. නමුත් මේ වගේ ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ගැලවෙන්නේ නැති බේල්ස් ප්‍රශ්නය නිසා විතරක් නෙවෙයි, වැස්ස නිසාත් ICC මේ දවස්වල සෑහෙන්න බැනුම් අහනවා. මොකද මේ දක්වා තරගාවලියේදී තරඟ තුනක් වැස්ස නිසා අතහැර දාන්න සිදු වුණා. මේ දක්වා පැවැත්වෙච්ච තරගාවලි 11ෙදිම වැස්ස නිසා අතහැර දාන්න වෙලා තියෙන්නේ එක තරගාවලියකදී උපරිම තරඟ දෙකක් විතරයි. ඒ අතරින් එකම පන්දුවක්වත් නොයවා අතහැර දමන්න සිදු වෙච්ච තරඟ මේ තරගාවලි 11ෙදිම වාර්තා වෙන්නේ උපරිම වශයෙන් එක තරගාවලියක එක තරඟයක් විතරයි. හැබැයි මේ තරගාවලියේදී ශ්‍රී ලංකාවටම මේ ටොස් එකවත් දාන්න බැරි වෙච්ච තරඟ දෙකක් වාර්තා වුණා. ඒ වගේම තරගාවලිය ඇතුලේ තරඟ තුනෙන් එකක්, ඒ කියන්නේ සමස්ත තරඟ තුනෙන් එකක් අවසන් වෙන්න කලින් තරඟ 16ක් අවසන් වෙනකොට අතහැර දාපු තරඟ තුනක් වාර්තා වෙලා තියෙනවා. ධෝනිගේ කීපින් ග්ලව්ස් වල තියෙන කිරිච්චියක සලකුණට ICC විරෝධයක් පළ වුණා. ඒකට හේතු වුණේ කිරිච්චියෙන් තනකොළ කපනවා කියලා කවුරුත් කියපු නිසා නම් නෙවෙයි, මේක ඉන්දියා හමුදාවේ සංකේතයක් නිසා. ධෝනි කියන්නේ ඉන්දියා හමුදාවේ ගෞරවනීය ලුතිනන් කර්නල්වරේ. ඉතින් ඒ නිසා ඉන්දියා හමුදාවෙන් තමයි ඔහුට මේ ග්ලව්ස් දෙක දීලා තියෙන්නේ. දැන් ඉන්දු පාකිස්තාන ගැටුම නිසා මේක ඒතරම් හොඳ දෙයක් නෙවෙයි කියලා තමයි ICC සඳහන් කරලා තිබුණේ. මේක ICC නීතිවලට පටහැනිය කියලා තමයි ඔවුන් පෙන්වා දුන්නේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇතිවෙච්ච අර්බුද ඉන්දු පාකිස්ථාන ක්‍රිකට් තරගය අවලංගු කරන්න කියලා ICC ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලීම් කරලා තිබුණා. හැබැයි කොහොම වුණත් ICC මේකට එකඟතාවය පළ කළේ නැහැ. ඉන්දියාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කර නම් සඳහන් කළේ නීති තියෙන්නේ පිළිපදින්න. ඒ නිසා නීති පිළිපැදිය යුතුයි. ග්ලව්ස් දෙකකට වඩා ඉන්දියාව තරඟ ජයග්‍රහණය කිරීමයි වැදගත් වෙන්නේ කියලා. කොහොම වුණත් ධෝනි තමන්ගේ ග්ලව්ස් දෙක ඉවත් කරන්න අකමැති වුණා. ඔහු තීරණය කළේ ප්ලාස්ටර් දෙකක් අලවගෙන මේ කිරිච්චි ලකුණු දෙක වහගෙන තරඟවලට ඉදිරිපත් වෙන්න. දකුණු අප්‍රිකාව ලෝකුසලාන තරගාවලියේදී මුහුණ දීපු අනපේක්ෂිත පරාජයන් එක්ක මිස්ටර් ඔෆ් සීසන්, එහෙමත් නැත්නම් ABD Villiers නැවතම තවත් දකුණු අප්‍රිකානු සංචිතයට එකතු වෙන්න යනවා කියලා හා හොවක් ඇති වුණා. ABD Villiers කියන්නේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු මීට පෙර තමන්ගේ උරහිසේ ආබාධයක් නිසා තමන්ට හොක් ෂොට් එක සහ පුල් ෂොට් එක හරියාකාරයෙන් ප්ලේ කරන්න අපහසුයි කියලා තමන්ගේ ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වෙන්න තීරණය කළා. ඔහුට කණ්ඩායමට 100%ක් දායකත්වය දෙන්න බෑ කියලා. නමුත් ඔහුගේ පුහුණුකරුවන් නම් සඳහන් කරේ මේක එතරම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි, ප්‍රතිකරණයේදී මේ ෂොට්ස් දෙක ඩිවිලියර්ස්ට අත්‍යවශ්‍යම වෙන්නේ නැහැ කියලා. කොහොම වුණත් කණ්ඩායමට 100%ක් දායකත්වය දෙන්න බෑ කියලා ඩිවිලියර්ස් තීරණය කළා කණ්ඩායමෙන් ඉවත් වෙලා ඉන්න. ඒ ඉවත් වෙලා ඉන්නකොට ඩුප්ලෙසිට තමයි කණ්ඩායමේ නායකත්වයේ පැවරුණේ. ඉන් අනතුරු ඩිවිලියර්ස් නැවත වතාවක් කණ්ඩායමට එනකොට ඔහුට නායකත්වය ආපහු බාර දුන්නා. නමුත් ඩිවිලියර්ස් ඒ අවස්ථාවේදී නායකත්වය ප්‍රතික්ෂේප කරමින් කිව්වා ඩුප්ලෙසි හොඳට කරමින් ඉන්නවා, ඒ නිසා ඔහුට දිගටම නායකත්වය දෙන්න කියලා. ඉතින් ඩිවිලියර්ස් කියන්නේ ලංකාවේ සමහර ක්‍රීඩකයන්ටත් ආදර්ශයට ගත හැකි චරිතයක්. ඩිවිලියර්ස් නැවත වතාවක් කණ්ඩායමක් සමගින් එකතු වෙන්න ඉල්ලීමක් කරලා තිබුණා කියලා ඩුප්ලෙසි සඳහන් කළා. ඒ IPL තරගාවලියේ පැවැත්වෙන අතරතුරේදී ඩිවිලියර්ස් ඩුප්ලෙසිට දුරකථනයෙන් කතා කරලා කියලා තිබුණා ඔහු මෙවර ලෝක කුසලාන සංචිතයත් එක්ක එකතු වෙන්න කැමතියි කියලා. මම හිතන්නේ ඩිවිලියර්ස් තීරණය කරන්නේ නැති තමන් IPL තරගාවලියේ දක්වපු දක්ෂතා එක්ක තමන්ට කණ්ඩායමට දායකත්වයක් දෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ විශ්‍රාම යාමෙන් මිදිලා තමන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කරන්න කැමති කියලා තමයි ඔහු සඳහන් කරලා තිබුණේ. කෙසේවිතත් මේක සඳහන් කරලා තිබුණේ දකුණු අප්‍රිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කරන්න කලින් දිනේ රාත්‍රියේදී. ඉතින් ඩුප්ලෙසි මේක අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරලා තිබුණා. නමුත් ඔවුන් සඳහන් කරලා තිබුණේ මේ ඉල්ලීම කරන්න ඩිවිලියර්ස් ගොඩක් ප්‍රමාද වැඩි කියන කාරණය පහවදා ඔවුන්ගේ සංචිතය ප්‍රකාශයට පත් කළා. මේ පිළිබඳව අදහස් දක්වමින් දකුණු අප්‍රිකාවේ පුහුණුකරුවත් සඳහන් කරලා තිබුණේ ඩිවිලියර්ස් සෑහෙන්න පරක්කු වැඩි කියන කාරණය. ඔස්ට්‍රේලියාවේ නේදන් කුල්ටනයිල් පිළිබඳව ලෝකයේ අවධානය යොමු වුණේ ලෝක කුසලාන ඉතිහාසයේ අංක 8 පිටිකරුවේ ක්‍රැෂ් කරපු වැඩිම ලකුණු සංඛ්‍යාව ඔහු වාර්තා කිරීම නිසා. කොදෙව්වන් සමග පැවති තරගයේදී කොදෙව් පන්දු වැවීම හමුවේ ඔස්ට්‍රේලියාව අනාථ වෙලා ඉන්නකොට පන්දු 60කින් ලකුණු 92ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියා ලකුණු පූර්ව ලකුණු 288ක් දක්වා ඉහළ නැංවන්න කුල්ටනයිල් සමත් වුණා. ඒ වගේම මේ තරගයේ ජයග්‍රහණය කරා කැඳවාගෙන යන්නත් ඔහුගේ මේ ඉනිම හේතුවක් බවට පත් වුණා. කෙසේ වෙතත් ඔහුගේ පන්දු යැවීමේදී ඔහුගේ පන්දු වාර 10 ඇතුළතදී කොදෙව් පිටිකරුවන් ලකුණු 70ක්ම ඔහුගේ
ගැඹුරෙන් උදුරාගෙන තිබුණා. එතෙන්ද කොල්ටනයිල්ගේ මේ ඉනිම විශේෂ වෙන්නේ ඔහු පළමු පෙළ තරඟයකදීවත් මෙතරම් ලකුණු ප්‍රමාණයක් රැස් කරලා නොතිබීම. ඔහු පළමු පෙළ තරඟවලදී රැස් කරලා තිබිච්ච වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙලා තිබුණේ ලකුණු 64ක්. ඒ වගේම එක්දින ජාත්‍යන්තර තරඟවලදී ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 32ක් විදිහටයි සටහන් වෙලා තිබුණේ. කෙසේ වෙතත් ඔහුගේ වගකීම පන්දු යැවීම, පන්දු යවලා කඩුලු ගැනීම, ඒ නිසා මේ වගකීම නිසි පරිදි ඉටු නොවෙච්ච නිසා ඉදිරි තරඟවලදී ඔහුගේ සහභාගීත්වය පිළිබඳව ගැටලුවක් මතුවලා තිබුණා. එහිදී කොල්ටනයිල් ප්‍රකාශ කරලා තිබුණේ මෙන්න මෙහෙම කතාවක්. මගේ වගකීම පන්දු යවන්නෙක් වශයෙන් ලකුණු අඩුවෙන් ලබා දීලා කඩුලු ලබා ගැනීම. ඉතින් ඒක මට කරන්න බැරි වුණා. නමුත් මම කළේ මට අයිති දෙයක් නෙවෙයි. ඒ නිසා මාව කණ්ඩායමෙන් ඉවත් වුණත් ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ කියලායි ඔහු සඳහන් කරලා තිබුණේ. ඉතින් ක්‍රිකට් දන්න සමහර ක්‍රීඩකයන්ගේ ප්‍රකාශත් එක්ක බලනකොට කොල්ටනයිල්ගේ මේ ප්‍රකාශය හමුවේ ඔහු ක්‍රිකට් දන්නේ නැද්ද කියලාත් අපිට හිතෙනවා. කෙසේ වෙතත් කොල්ටනයිල් ඊට පස්සේ පැවැත්වෙච්ච ඉන්දියාව සමග තරඟයටත් පාකිස්තානය සමග තරඟයටත් ක්‍රීඩා කළා. හැබැයි ශ්‍රී ලංකාව සමග තරඟයේදී නම් ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බවක් තමයි වාර්තා වෙන්නේ. මේ අතර වාරයේදී ලෝක කුසලානේ ආරම්භක පිතිකරුවන්ට අපලයක්ද කියලාත් හිතෙනවා. මොකද ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු මොහොමඩ් ෂසාඩ් සහ ඉන්දියාවේ සුපිරි පිතිකරු ශිඛර් ධවන් මේ දෙන්නම ආබාධවලට ලක්වීම නිසා තරඟාවලියෙන් ඉවත් වෙන්න සිදු වෙලා තියෙනවා. මේ අතරේදී දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන්ටත් කලින්ම තරඟාවලියෙන් ඉවත් වෙන්න සිදු වුණේ ඔහුගේ උරහිසේ ආබාධයක් නිසා. ඩේල් ස්ටේන්ගේ සහ මොහොමඩ් ෂසාඩ්ගේ අන්තර්ජාතික ක්‍රිකට් දිවියේ අවසානයේ මේ වෙන්නත් පුළුවන් කියලා ඇතමුන් අදහස් පළ කරනවා. ඒ වගේම 2011 ලෝක කුසලාන තරඟාවලියේ වීරයා බවට පත් වෙච්ච යුවරාජ් සිං තමන්ගේ අන්තර්ජාතික ක්‍රිකට් වලින් සහ IPL ක්‍රිකට් වලින් සමු ගැනීම පසුගියදා ප්‍රකාශයට පත් කරලා තිබුණා. පිළිකාවට එරෙහිව සටන් කරමින් ක්‍රිකට් පිටියේ සුවිශේෂී චරිතයක් බවට පත් වෙච්ච යුවරාජ් සිං කියන්නේ හැබෑවටම වීරයෙක්. මේ සියල්ලම සිදුවෙන අතරේ දැහි පොද අතරින් ලෝක කුසලාන තරඟවීම කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙනවා. ඉතින් මේ සියල්ලම දැනගන්න විදුදි මෝජෝ කියලා විදුව සර්ච් කරන්න, ඒ වගේම විදුව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙමනම් අපි ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා තරඟයේ පෙරදැක්මත් එක්ක ඉතාමත්ම ඉක්මනින් හම්බ වෙමු. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.